ඔබට ගැළපෙන උපත් පාලන ක්‍රමයක් සොයාගන්නේ කොහොමද? දරුවන් අතර හොඳ පරතරයක් තියාගන්න වගේම දරු ප්‍රසූතිය සඳහා තරමක කාලයක් ගන්නත් බොහෝ කාන්තාවන් උපත් පාලන ක්‍රම භාවිතා කරන්න පුරුදු වෙලා තියෙනවා. ඒ වගේම තමයි යම් යම් වෛද්‍ය හේතු මතත් සමහර කාන්තාවන්ට උපත් පාලන ක්‍රම භාවිතා කරන්න වෛද්‍යවරුන් උපදෙස් දෙනවා. දැනට අපේ රටේ භාවිතා කරන උපත් පාලන ක්‍රම කිහිපයක්ම තියෙනවා. ඒවා අතර කිහිපයක් සඳහන් කරනවා නම් ඔබගේ සමට යටින් තැම්පත් කරන හෝමෝන අඩංගු තැම්පතු වගේම එන්නත් භාවිතා කිරීම වගේම පෙතිවර්ග භාවිතා කිරීමත් ඒ අතර වෙනවා. ගර්භාෂය තැම්පත් කරන IUCD උපකරණය මගිනුත් ඔබට ගැබ් ගැනීමෙන් වැළකී සිටින්නට පුළුවන්. මේ සෑම ක්‍රමයක්ම හැමෝටම හරියන්නේ නැහැ. ඔබට ගැළපෙන ක්‍රමය තෝරගන්න ඔබට දැනටමත් තියෙන රෝග තත්ත්වයන් වගේම ඔබගේ වයසත් ඒ වගේම ඔබගේ දැනට සිටින දරුවන් ප්‍රමාණය සලකා බලන්න වෙනවා. මෙවැනි කාරණා කිහිපයක් සලකා බැලීමෙන් පසුව තමයි ඔබට ගැළපෙනම උපත් පාලන ක්‍රමයේ වෛද්‍යවරයෙකු විසින් නිර්දේශ කරන්නේ. ඒ වගේම ඉතාම වැදගත් කාරණාවක් තමයි මේ උපත් පාලන ක්‍රමය නිසියාකාරව දිගටම පවත්වා ගැනීම. ඔබ දැනට භාවිතා කරන උපත් පාලන ක්‍රමය ඔබට හදිසියේම නවත්වන්න අවශ්‍යතාවයක් ඇති වුනොත් ඒ සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතාම වැදගත්. ඒ වගේම මේ යම් යම් ක්‍රම කාලයක් භාවිතා කරනකොට යම් යම් අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්. ඒ සඳහා ඔබ දැනුවත් වීම ඉතාම වැදගත්. බොහෝ විට උපත් පාලන ක්‍රම විදියට හෝමෝන භාවිතා කරන නිසා ඔබට යම් යම් අතුරු ආබාධ වගේම යම් යම් රෝගාබාධ වලටත් ලක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඔබ උපත් පාලන ක්‍රමයක් භාවිතා කිරීමේදී නිතර නිතර ඔබගේ වෛද්‍යවරයාගෙන් ඒ සඳහා උපදෙස් ලබා ගැනීම ඉතාම වැදගත්.